යුක්‍රේන යුද්ධය සමග නේටෝ වේ අවිසංජිතය සැලකිය යුතු මට්ටමකින් පහත වැටෙමින් පවතින බව නේටෝ සංවිධානයේ ඇමරිකානු තානාපතිවරයා හෙළි කර තිබෙනවා. ජාත්‍යන්තර ආරක්ෂක සමුළුවක් අමතමින් ජූලියන් ස්මිත් සඳහන් කළේ නේටෝ රාජ්‍යයන් සතු ආවේ යුක්‍රේනයේ වෙත අඛණ්ඩ මට්ටමින් යොමු කිරීම තුල මෙම තත්ත්වය වර්ධනය වෙමින් පවතින බවයි. යුක්‍රේනයේ වෙත ආයුධ යොමු කිරීමේ වේගයට සාපේක්ෂව නව ආයුධ නිර්මාණය කිරීමේ වේගය මන්දගාමී බවයි ප්‍රකාශ කළේ. නේටෝ රාජ්‍යයන් සතුව පවතින පැරණි මට්ටමේ ආවේ යුක්‍රේනයේ වෙත යොමු කරමින් පවතින අතර නවීන මට්ටමේ ආවේ නිෂ්පාදනය කරමින් පවතින බව පවසා තිබුණා. නේටෝවට අමතරව වෙනත් රාජ්‍යයන් සඳහාද ඇමරිකාව ආවේ නිපදවන බැවින් ආයුධ හිඟය සමනය කිරීමට දීර්ඝ කාලයක් ගතවන බවයි ජූලියන් ස්මිත් සඳහන් කළේ. ආයුධ නිෂ්පාදන වේගය අඛණ්ඩ මට්ටමින් වර්ධනය කිරීමට ඇමරිකාව අඛණ්ඩ මට්ටමින් උත්සාහ දරන බවද දැනුම් දී තිබෙනවා. නේටෝව සම්බන්ධ වන ගැටුමක අවදානමක් නොපවතින බැවින් මෙය මේ දක්වා බරපතල ගැටලුවක් නොවන බවයි දන්වා ඇතේ. යුක්‍රේනයට එරෙහිව න්‍යෂ්ටිකාවේ භාවිත කළ යුතු බව යුක්‍රේන බෙහෙවුමට සම්බන්ධ රුසියානු හමුදා ප්‍රධානියකු ප්‍රකාශ කර තිබෙනවා. ඩොනෙට්ස් කලාපයේ රුසියානු හමුදා ප්‍රධානී ඇලෙක්සැන්ඩර් කොඩෝකොස්කි රුසියාවේ රාජ්‍ය මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මේ බව සඳහන් කළා. යුක්‍රේන යුද්ධය තුලදී රුසියානු හමුදා වෙත සැපයුම් සහ උපකරණ හිඟයක් වර්ධනය වෙමින් පවතින බවයි හමුදා ප්‍රධානියා සඳහන් කළේ. යුක්‍රේන සමග තාවකාලික මට්ටමේ සටන් සඳහා දැනට පවතින අවි ප්‍රමාණය ප්‍රමාණවත් වුවද යුද්ධය ජය ගැනීමට එය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවයි දන්වා තිබුණේ. යුක්‍රේන සටනේ රුසියානු භටයන් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන අතර අවදානම සෑම මොහොතක් තුළම වර්ධනය වන බව ප්‍රකාශ කළා. මෙම ගැටලු සඳහා විසඳුම් හිමි නොවන බැවින් හමුදාමය ජයග්‍රහණ සීමා වෙමින් පවතින බවයි ප්‍රකාශ කළේ. බටහිර රාජ්‍යයන් යුක්‍රේනයේ වෙත ආයුධ සපයන වේගය රුසියානු හමුදාවන් අවදානමට ලක් කරමින් පවතින බවද දැනුම් දී තිබුණා. ඒ අනුව යුක්‍රේන යුද්ධය ජය ගැනීමට අවශ්‍ය නම් න්‍යෂ්ටික විභාවිත කිරීම හොඳම විසඳුම ලෙස නම් කර තිබෙනවා. ගුවන් මගින් දියත් කළ හැකි සිය ප්‍රථම හයිපර්සොනික් මිසයිලය ඇමරිකාව විසින් සාර්ථක මට්ටමින් අත්හදා බැලීමට සමත්ව තිබෙනවා. ඇමරිකානු ගුවන් හමුදාව නිවේදනය කළේ B-52 බෝම්බ හෙළන යානයක් භාවිත කරමින් කැලිෆෝනියාවට ඔබෙන් වූ සාගර කලාපය ආසන්නය තුලදී මෙම මිසයිලය දියත් කළ බවයි. ලොක්හීඩ් මාටින් සමාගම විසින් මිසයිලය නිර්මාණය කළ අතර එය අපේක්ෂිත මට්ටමින් සාර්ථක වී පවතින බව දන්වා තිබුණා. මෙම හයිපර්සොනික් අවිය ශබ්දයේ වේගයෙන් 5 ගුණයක වේගයකින් නියමිත ඉලක්කය කරා ගමන් කර පවතින බවයි ඇමරිකානු ගුවන් හමුදාව සඳහන් කළේ. මේට පෙර ගොඩබිම් සහ ගුවන් මට්ටමේ මූලික අදිරේ හයිපර්සොනික් අවිය අත්හදා බැලීමට ඇමරිකාව තැත් කර තිබුණා. එහිදී ගුවන් මගින් හයිපර්සොනික් මිසයිලයක් ඉහළම සාර්ථකත්වයක් අත්කරගනු ලැබූ පළමු අවස්ථාව ලෙස මෙය නම් කර තිබුණා. හයිපර්සොනික් අවි නිර්මාණය කිරීමේ තරඟය තුල රුසියාව දෙවැන්ත මට්ටමේ ඉදිරියකින් පසුවන අතර ශබ්දයේ වේගයෙන් 20 ගුණයක් ඉක්මවා යාමට රුසියාව සමත්ව තිබෙනවා. මෙම තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ මට්ටමේ අවධානය යොමු කරමින් හයිපර්සොනික් අවි වර්ධනය කිරීමට කටයුතු කරන බවයි පෙන්ටගනය නිවේදනය කළේ. චීනය තුළ කොරෝනා නියමයන් ලිහිල් කිරීමට කටයුතු කිරීම සමග දෙවැන්ත මට්ටමේ කොරෝනා රැල්ලක අවදානම වර්ධනය වන බව චීනයේ රාජ්‍ය මාධ්‍ය පවසනවා. නවතම වාර්තාවක් තුළින් සවුත් චයිනා මෝනිං පෝස්ට් වාර්තා කළේ පාලනය කිරීම අපහසු දෙවැන්ත කොරෝනා රැල්ලක් චීනය තුළ ව්‍යාප්ත වීමේ අවදානම උත්සන්න වන බවයි. සීරෝ කෝවිඩ් ප්‍රතිපත්තිය චීනය විසින් ලිහිල් කිරීම තුළ සාමාන්‍ය මට්ටමින්
චීනයේ ජන ජීවිතය ආරම්භ වී තිබෙනවා. මහා පරිමාණ මට්ටමේ කොරෝනා පරීක්ෂණ නවතා දමා පවතින බැවින් ආසාදිතයන් වැඩි වේගයකින් වර්ධනය විය හැකි බවයි ප්‍රකාශ කළේ. චීන විද්‍යාඥයන් විසින් සිදු කළ පරීක්ෂණ මත නවතම මට්ටමේ කොරෝනා විකෘතියක් එරට තුල පැවතිය හැකි බව හෙළි කර තිබුණා. කොරෝනා ආසාදිතයන් බරපතල මට්ටමකට ළඟා වීමද සැලකිය යුතු මට්ටමකින් වර්ධනය වෙමින් පවතින බවයි අනාවරණ කළේ. චීනයේ අවදානම් සහගත කාණ්ඩයේ වයස් සීමා සහ එන්නත් ලබා නොගත් කණ්ඩායම් අවදානමකට ලක්විය හැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේද දැනුම් දී තිබුණේ. චීන විසින් තායිවානයට පැන වූ නවතම අපනයන සීමා සමග ෂණික මට්ටමේ විකල්ප විසඳුම් සොයමින් පවතින බව තායිවාන රජය දැනුම් දී තිබෙනවා. ඒ අනුව චීන විසින් ප්‍රතික්ෂේප කළ පළතුරු සහ මත්ස්‍ය අපනයන දීර්ඝ කාලයක් රඳවා ගැනීමට තාක්ෂණය භාවිත කරමින් පවතින බව දන්වා තිබුණා. මෙම අපනයන හදිසි මට්ටමින් මිලදී ගැනීම සඳහා ජපානය ඇතුළු රාජ්‍යයන් කිහිපයක් එකඟ වී පවතින බව තායිවාන වාර්තා පවසන්නේ. නව වෙළඳපළවල් කඩිනමින් හඳුනා ගන්නා තුරු මෙම අපනයන භාණ්ඩ ආරක්ෂිතව කල්තබා ගන්නා බවයි තායිවාන මාධ්‍ය වාර්තා නිවේදනය කළේ. චීනය තායිවානයේ ප්‍රධානතම ගැනුම්කරු වන බැවින් මෙම තහනම තායිවාන ආර්ථිකය වෙත සැලකිය යුතු මට්ටමකින් බලපෑම් එල්ල කිරීමට නියමිතයි. නවතම මට්ටමේ වෙළඳපළ හඳුනා ගැනීම තුළින් මෙම අර්බුදයට විසඳුම් ලබා දෙන බවයි තායිවාන රජය ප්‍රකාශ කළේ. මේ වන විට චීනය විසින් තායිවානයේ මත්ස්‍ය අපනයන පළතුරු සහ බීර වර්ග ඇතුළු නිෂ්පාදන වෙත සම්පූර්ණ මට්ටමේ තහනමක් පනවා තිබෙනවා. 2024 අමරිකානු ජනපතිවරණය සඳහා අමරිකානු ජනපති ජෝ බයිඩන් තරඟ නොකළ යුතු බවට අමරිකානුවන්ගේ මතවාදය වර්ධනය වෙමින් පවතින බව හෙළි කර තිබෙනවා. නිවුස්වීක් සංග්‍රහයේ නවතම මත විමසුමක් ප්‍රකාශ කළේ අමරිකානුවන්ගෙන් 60%ට ආසන්න පිරිසක් මෙම මතය දරන බවයි. අමරිකානු ජනපතිවරයාගේ වයස් සීමාව මේ සඳහා ප්‍රධානතම ගැටලුව ලෙස නම් කර තිබුණා. එහෙදී අමරිකානු ජනපතිගේ දෙවන දූර කාලයක් වෙත 30%ට ආසන්න පිරිසක් පමණක් ප්‍රසාදය පළ කර තිබුණා. ජෝ බයිඩන් 80 වියේ පසුවන අතර අමරිකානු ජනපති ධූරය දැරීම සඳහා වඩාත් තරුණ පුද්ගලයෙකුට අවස්ථාව ලබා දිය යුතු බවයි අමරිකානුවන්ගේ මතය වී ඇත්තේ. අමරිකානු ජනපතිගේ මතකය සම්බන්ධයෙන් ගැටලු කිහිපයක් වැත කාලීනව වර්ධනය වී තිබූ අතර බියගිය සෙනෙට් සභිකයෙකු වෙත සභාවක් වෙත ඇරයුම් කිරීම මාධ්‍ය තුල අවධානයට ලක්ව තිබුණා. රෝගී තත්ත්වයක් මත මියගිය ජෝ බයිඩන්ගේ පුත්‍රයා ඇෆ්ගන් යුද්ධයේදී මියගිය බව ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීමද සංවාදයට ලක්ව තිබෙනවා. වසර මිලියන 100ක් පැරණි යෝධ සමුද්‍ර ජීවියෙකුගේ පොසිලයක් සොයා ගැනීමට ඕස්ට්‍රේලියානු විද්‍යාඥයන් කණ්ඩායමක් සමත්ව තිබෙනවා. බටහිර ක්වීන්ස්ලන්තයෙන් හඳුනාගනු ලැබූ මෙම එලස්මෝස පොසිලය මීටර 10ක දිගකින් යුක්ත බවයි අනාවරණ කළේ. මෙම පොසිලය ටොන් 1ක පමණ බරකින් යුක්ත වන බවද හෙළි කර තිබෙනවා. මෙම යෝධ මට්ටමේ මුහුදු උරඟ පොසිලය සැලකිය යුතු මට්ටමකින් ආරක්ෂා වී පවතින බව විද්‍යාඥයන් සඳහන් කළේ. එලස්මෝසර් වර්ගයේ පොසිල සම්පූර්ණ මට්ටමින් හමු වීම ලෝකය තුළ දුර්ලභ තත්ත්වයක් ලෙසද නම් කර තිබුණා. ගොඩ්වානාලන්තයේ පැවති කාල සීමාව තුළ මෙම දැවැන්ත උරගයන් ඕස්ට්‍රේලියාව තුළ වාසය කර පවතින බවයි කොයින්ස්ලන්ත කෞතුකාගාරය නිවේදනය කළේ. මෙම පොසිලය සංරක්ෂණය කිරීම සඳහා විශේෂ මට්ටමේ පියවර අනුගමනය කරමින් පවතින බවද දන්වා තිබුණා. විවාහයෙන් බැහැරව ලිංගික සමතතා තහනම් කරමින් ඉන්දුනීසියානු රජය පැන වූ අපරාධ නීතිය විදේශ සංචාරකයන්ට අදාළ නොවන බව දැනුම් දී තිබෙනවා. නිවේදනයක් තුළින් ඉන්දුනීසියානු රජය සඳහන් කළේ මෙය සිය පුරවැසියන් සඳහා පමණක් අදාළ වන බවයි. මෙම අපරාධ නියමය කඩකරන පුද්ගලයන් වෙත වසරක සිර දඬුවමක් සහ මාස 6ක පරිවාස කාලයක් හඳුන්වා දී තිබෙනවා. මේ සමග ඉන්දුනීසියාවේ සංචාරක කර්ම
සීමාන්තය ක්ෂණික මට්ටමේ බලපෑමකටද ලක්ව තිබූ බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සඳහන් කළේ. මෙම නියමය විවේචනය කිරීමද දැඩි මට්ටමේ දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස නම් කර තිබුණා. කෙසේ වෙතත් ඉන්දුනීසියාවේ කණ්ඩායම් කිහිපයක් මේ සම්බන්ධයෙන් විරෝධතා අරඹා තිබෙනවා. මෙම නියමය සංශෝධනයකට ලක් නොකරන බවයි ඉන්දුනීසියානු රජය සඳහන් කළේ. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.